මේක නිකම්ම නිකං එලිදකපු ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒක අපි වගේ කෙනෙක් කිව්ව නැත්තං එක කුහකකමක් කියලම හිතනවා. මම ඇත්ත වශයෙන්ම සංචාර ව්‍යාපාරයට අවතීර්ණ වෙන්නේ 1983. හිතාගන්න පුළුවන් 83 කියනකොට මොකද තත්ත්වය කියලා. ඇත්ත වශයෙන්ම අවුරුදු 40 කට්ට කාගෙන මෙතෙන්ට එන්න සංචාරක ව්‍යාපාරය තුළ ලොකු ඇම්මක් තියෙනවා. මොකද ඔබලා මේ ප්‍රතිපත්තිය සකස් කළේ ටුවරිසම් ඉකෝසිස්ටම් එකේ ඉන්න කූඹියාගේ ඉඳලා අලියට යනකම් කතා කරලා බලන එක ගැන ආඩම්බරයි. ඔබතුමා වතුර උපුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට අපිට අවශ්‍ය කරන පහසුකම් සලසන්න අපි ඔබ වෙනුවෙන් දියැලක්ම වුණා. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මේ අවස්ථාවට සංචාරක ශ්‍රේෂ්ඨ නියතු අපි සියලු දෙනාටම ආරාධනය කිරීම ගැන අපි ඔබ සෑම දෙනාටම ස්තුති කරනවා. මෙතනට පැමිණ සිටින සියලුම සම්භාවනීය මහත්තන් ජාතික ජන බලවේගයේ සමාජිකයින් විධායක කමිටුවේ සමාජිකයින් ඇතුළු සියලුම මිතුර මිත්‍රයන්ගෙන් අවසරයි. කාලය මදකම නිසා පුංචි වෙලාවක් තියෙනවා යමක් කතා කරන්න. මෙතෙන්දි මේගොල්ල බලාපොරොත්තු වුණා මේ සංචාරක ව්‍යාපාරය තුළ මම ආපු ගමන මොන වගේ එකක්ද කියලා දැනගන්න. ඊට කලින් කියන්න ඕනේ මේ සංචාරක ප්‍රතිපත්තිය එළිදක්වන මේ මොහොතේ මේක නිකම්ම නිකං එළිදක්වපු ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒක අපි වගේ කෙනෙක් කිව්ව නැත්තං ඒක කුහකකමක් කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් මෙතන ඉන්න අපේ ආචාර මහාචාර්යවරු හොඳටම දන්නවා අපි මේ වගේ දේවල් ප්‍රිපෙයා කරනකොට ලෑස්ති කරනකොට ගොඩක් වෙලාවට ඒ වෙලාවේ තියෙන දත්ත ටික අරගෙන මොකක් කර ලියවිල්ලක් ලියලා ඒක ප්‍රකාශයට දානවා. නමුත් අපි ඉස්සෙල්ලාම අනුර කුමාර දිසානායක මහත්මයා එක්ක මේ සංවාදයට යෙදුනේ අපේ හෝටල් සංගමය මගින් කරලා ආරාධනාවක් උඩ කිංස්බරි හෝටලේදී අපි හම්බුණා. සාකච්ඡා කළා, අපිට තියෙන ප්‍රශ්න ගැන කතා කරා. ඊට පස්සේ ඒකේ දිගුවක් හැටියට මට සහභාගි වෙන්න හම්බුණා දඹුල්ල පැත්තේ තිබිච්ච ඊළඟ කටයුත්තට. එතනදී මේක කිව්ව මේ කතාවෙන් නිවේදකතු දෙක තුනතුමා විසින් කිව්වා වගේම මේක ඇවිල්ලා ඉන්ක්ලූසිව් පැකේජ් එකක්. මේක නිකම්ම නිකන් දත්ත ටිකක් ගොඩ ගහපු දෙයක් නෙමෙයි. මේගොල්ලෝ ගමක් ගමක් ගාන ගියා. මේගොල්ලෝ ගියා දඹුල්ලට ගියා, හිරිවඩුන්නට ගියා, මාතලේ ගියා. ඒ තැන්වලදී මට මේගොල්ලෝ හම්බ වුණා. අපි අදාසුව මාරු කරගත්තා. මම එක සෙෂන් එකකට සහභාගි වුණා. එතනට සහභාගි වෙලා තිබුණා ඒ පළාතේ ඉන්න කුඩාම ව්‍යාපාරිකයාගේ ව්‍යවසායකයාගේ ඉඳලා යම් කිසි තරමක ඉහළට එන කෙනෙක් දක්වාම. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. ඒක එතකොට මේ ටුවරිසම් ඉකෝසිස්ටම් එකේ ඉන්න සියලු දෙනාගේම සහභාගිත්වයෙන් එළිදක්වන මේ සංචාරක ප්‍රතිපත්තියට අපිට ආරාධනා කිරීම ඇත්ත වශයෙන්ම ලොකු ගෞරවයක්. මේක ඉදිරියට යන දෙයක්. අපි දන්නවා අපේ දත්ත ගැන කතා කරනකොට මේවා අඩුපාඩු තියෙනවා. නමුත් මිනිස්සු එකතු කරගෙන මේ කරන දේ අපි දන්නවා ඉදිරියට යනවා. මේකේ සමහර විට ඇකියුරසි එක 80% වෙන්න පුළුවන්. නමුත් 20% නෙගටිව් නෙමෙයි. ඒක ඩිවලොප්මෙන්ට් ඉඩ තියෙනවා. ඒක ගැන අපි කතා කරමු 2021 පස්සේ. මම ඇත්ත වශයෙන්ම සංචාර ව්‍යාපාරයට අවතීර්ණ වෙන්නේ 1983 ජූනි මාසේ. හිතාගන්න පුළුවන් 83 කියනකොට මොකද තත්ත්වය කියලා. ඊට පස්සේ ජූලි මාසේ වෙනකොට සංචාරක ව්‍යාපාරය ඉවරෙරම ඉවරයි. මම මේ අවස්ථාවේදී ප්‍රංශ භාෂාව ඉගෙන ගනිමින් හිටියේ. සංචාරක ටුවරිස් බෝඩ් එක සංචාරක ආයතනය සහ කොළඹ යුනිවර්සිටි එකෙන් කරපු ගයිඩ් ලෙක්චරස් කෝස් එකේ ඒක කරලා මම සංචාරක මාර්ග උපදේශක හැටියට වැඩ කරන්න පටන් ගත්තේ 86. ඒ කියන්නේ පළවෙනි බැච් එකේ මගේ නම්බරේ 10. එතන ටිකක් වයස වගේ හිටියට ඒගොල්ලෝ ඔක්කොම මට මල්ලිලා. එතකොට ඊට පස්සේ අපි ඉස්සරහට ගියා. අපි දන්නවා මේ කාලය තුල මොනවද වුනේ කියලා. 86 ඉඳලා 88 89 අපි වැඩ කරා. සංචාරක කීප දෙනා හිටියේ. සමහරලාට සමහර හෝටල් වල ගයිඩ්ලා 4 දෙනයි, සුද්දෝ 8 දෙනයි, ඩ්‍රයිවර්ලා 4 දෙනයි ඒ කාලේ. ඊට පස්සේ මෙහෙම දිගට ගියා. ඊට පස්සේ 2004 ආණ්ඩු මාරු වෙලා ටිකක් ඉලිප්පීමක් ආව සංචාරක ව්‍යාපාරය තුළ 104ක් විතර ආවා කිව්වා. ඊට පස්සේ මෙහෙම ඉස්සරහට යනකොට ආපහු 2010
අපිට ප්‍රශ්න ආවා ට්වින් ටවර්ස් වල ඇටැක් එක. ඊට පස්සේ අපේ එයාපෝට් එකට ගෙහුවා. 2006 තමයි මම සංචාරක ව්‍යාපාරයේ ට්‍රැවල් ඒජන්සියක් ආරම්භ කළේ, ලයන් රොයල් ටූරිසම් කියලා. එතකොට අඩිය තියපු හැම වෙලාවකම මොකක් හරි ප්‍රශ්නයක් කර තමයි අඩිය තියලා තියෙන්නේ. හැබැයි ඩිස්කරේජ් වුණේ නැහැ, ඉස්සරහට ගියා. ඊට පස්සේ අපි ඒ කාලේ 2004 වෙනකොට සුනාමියක් ආවා. එතකොට එතන ප්‍රශ්න වුණා, සංචාර ව්‍යාපාරේ ආයෙ කඩාගෙන වැටුණා. ඊට පස්සේ ඔහොම යනකොට ඉඩමක් අරගෙන ඔය දිගම්පතා ඒරියා එකේ හොටෙල් එකක් හදන්න ලෑස්ති කරා. මුල්ගල තියපු දවසේ බෝම්බයක් ගැහුවා දිගම්පතහේ ගහලා. ඊට පස්සේ නමුත් මම අතෑරියේ නැහැ, කොහොමරි කරන්න ඕන කියලා ඉස්සරහට ගියා. බැංකුවලින් මගේ යාළුවෝ ගෙදර මිනිස්සු ගොඩක් හිතුවා මට පිස්සු කියලා. ඇත්ත වශයෙන්ම අවුරුදු 40ක් තිස්සේ කට්ටකාගෙන මෙතනට එන්න සංචාරක ව්‍යාපාරය තුළ ලොකු ඇම්මක් තියෙන්න ඕනේ. ඒ ඇම්ම මට විතරක් නෙමෙයි, මෙතන හැම ඉන්න හැමෝටම තියෙනවා. ඒක හින්දා තමයි මේ ඒකට තියෙන ආදරේ හින්දා තමයි අපි අද මෙතන ඉන්නේ. සංචාරක ව්‍යාපාරය කියන්නේ සුපර් ප්‍රොෆිට් හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ට්‍රේඩර්ස්ලාට කැසිනෝකාරයන්ට මේක ඇතුලේ මේකක් නැහැ. මේක සබාධර්මයට, පරිසරයට, මිනිස්සුන්ට ආදරය කරන මිනිසුන්ට තමයි සංචාරක ව්‍යාපාරය රැඳෙන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒක ඔබලාගේ මේ ප්‍රතිපත්තිය තුළ තියෙනවා. මොකද ඔබලා මේ ප්‍රතිපත්තිය සකස් කළේ ටුවරිසම් ඒකෝ සිස්ටම් එකේ ඉන්න කූඹියාගේ ඉඳලා අලියට යනකම් කතා කරලා බලන ඒක ගැන ආඩම්බරයි. එතකොට ඊට පස්සේ කොහොම හරි මම කාමර 28ක හෝටලයක් හැදුවා දිගම්පතා. අද මම කියන්න ආඩම්බරයි, ලංකාවේ වැඩියෙන්ම දියුණු වෙච්ච රීජන් එක තමයි දිගම්පතා ඒරියා එක. කණ්ඩලම ටුවරිසම් හබ් එක වෙන්න තිබිච්ච එක මම ගෙනාව දිගම්පතහට. අද වැඩිම හෝටල් ප්‍රමාණයක් තියෙන්නේ මේ 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 මෙතන. ඊට පස්සේ 2009 අපි ආවා. 2009 එනකොට මම හෝටලේ හදලා ඕපන් කරගත්තරයි ආයි ගැව්වා. යුද්ධේ පටන් ගත්තා අපි. යුද්ධේ පටන් ගත්තට පස්සේ දැන් කර ගියා ගන්න දෙයක් නැහැ. හෝටලේ විකුණනවද මොනා කරනවද කියලා මට හිතා ගන්න බැහැ. ඊට පස්සේ ඔන්න ඔය මොරටෝරියම් එක ආයි හම්බුණා. බැංකුව මට සෑහෙන උදව් කළා, මහජන බැංකුව. ඊට පස්සේ අපි මොකද කරේ, කොහොම හරි කාගෙන ඉඳලා යුද්ධේ ඉවරලා අවුරුදු දෙකක් යනකොට මම කොහොම හරි කාමර 28 හෝටලේ කාමර 50ක් කරා. කාමර 50ක් කරලා ඊට පස්සේ අපි හිමීට හිමීට ආවා. ඊට පස්සේ මම දෙවනි හෝටලේ කළුදර දිස්ත්‍රික්කයේ ආරම්භ කළා. ඒත් ලෝන් එකක් අරගෙන. මොකද අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි, අපි මහා ව්‍යාපාරිකයන්ගේ පුතු නෙමෙයි, මහා පොලේ හැදිච්ච වැඩිච්ච උන් ජංගියේ ගාංගන පාරට බැහැපු කට්ටිය. මම ගයිඩින් කරනකොට මට සපත්තු දෙකක් තිබුණේ නැහැ. ඉස්සරහගෙදර යාළුවෙක්ගෙන් සපත්තුයක් ඉල්ලන් තමයි පාරට බැස්සේ. ඒ ගමන මහන්සි වගේ දැන් දැන් එනවා. මොකද අවුරුදු 40ක් තිස්සේ අපි ඇවිල්ලා තියෙනවා. අවුරුදු 40ක් තිස්සේ නිකන් පයින් ආපු ගමනක් වගේ. මෙතන මේ මම කියන හැම දෙයකින්ම ඔබලාට තේරෙන එක දෙයක් පේන්න ඕනේ. සංචාරක ව්‍යාපාරයේ දියුණුව තියෙන්නේ ස්ථාවරත්වයේ මත. සාමය තියෙන්නේ කොතනද? එතන සංචාරක ව්‍යාපාරයේ. දේශපාලන ස්ථාවරත්වය තියෙන්නේ කොතනද? එතන සංචාරක ව්‍යාපාරයේ. සමාජික ස්ථාවරත්වය කොතනද තියෙන්නේ? එතන සංචාරක මේ ආර්ථික ස්ථාවරත්වය තියෙන එතන සංචාරක ව්‍යාපාරයේ. සංචාරක ව්‍යාපාරය කියන්නේ ඇත්ත වශයෙන්ම අපි තිරසාර ආර්ථිකයක්, තිරසාර ලෝකයක් ගැන බලාපොරොත්තු වෙනවා නම් ආයුධ ගන්න ඕනේ නැහැ. වෙන කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. සංචාරක ව්‍යාපාරය තුලින් උපදවන්න පුළුවන් ආදායම කියලා නිම කරන්න බෑ. අද ලෝකේ ප්‍රධාන ධාරාවේ ව්‍යාපාරයක් සංචාරක ව්‍යාපාරය. ලෝක ආර්ථිකයේ 10% බරක් දරනවා සංචාරක ව්‍යාපාරය. හැබැයි මේක පවතින්න නම්, මේක ඉදිරියට යන්න නම් ප්‍රශ්න අඩු වෙන්න ඕනේ. ලංකාවේ තියෙනුනේ ස්වභාවික විපත් දෙකයි. එකක් සුනාමිය, අනිත් එක ඔය කෝවිඩ් එක. මේ කෝවිඩ් එකෙන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්කම ලැබුණා සංචාරක ව්‍යාපාරයට කොච්චර බරක් තියෙනවද ලෝකයේ තුල. මුළු සංචාරක ව්‍යාපාරයේම ඉතිහාසයේ පළවෙනි වතාවට බිඳුවට වැටුණා. නමුත් මේ ඉවරුණා විතරයි ඊළඟ අවුරුද්දේ
දැන් මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ 90%ක් නැගිටලා ඉවරයි. තව බොහොම ටික දුරයි යන්න තියෙන්නේ. අපේ ලංකාව ඇතුලේ ඇයි අපිට මෙහෙම වුනේ? අපිට තිබුණේ අපේ ස්ථාවරත්වයක් නැතිකම. අපිට දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. ඡන්දයක් කිව්වොත් සුද්ධ බයයි එන්න. මේක තුන්වෙනි ලෝකේ රටක්. මොනා වෙයිද දන්නේ නැහැ කියලා. රයිට්. ඊට පස්සේ සුනාමියෙන් අපි ඉක්මනට ගොඩ ආවා. ඊස්ට් ඇටැක් එක ගියා. ඊළඟට ආවා. හැබැයි මේ ප්‍රශ්නේ දිගටම ඇදුනා. සංචාරක ව්‍යාපාරයේ ලෝකයේ වගේම ලංකාවෙත් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ 70%කට වැඩි ප්‍රමාණයක් small and medium, ඒ කියන්නේ මධ්‍යම සුළු ව්‍යාපාරිකයෝ සහ ව්‍යවසායකයින්. එතකොට මේ මිනිස්සු මේ ව්‍යාපාරයේ ලොකු බරක් කරේ තියාගෙන ආවේ. හැබැයි අපිව පැත්තකට දාලා දැම්මා මේ කෝවිඩ් එකත් එක්ක. අපි දන්නවා මේ රටේ හෝටලයක් අපේ ගෙයක් වුණත් අපි සති දෙකක් තුනක් මාසයක් වහලා තිබ්බොත් ඒ ගෙදර පුස් කනවා. ඒ ගෙදර මකුළු දැල් බැඳෙනවා. ඒ ගෙදර ගොඩක් ප්‍රශ්න තියෙනවා රිපයර් කරන්න ඕනේ. හිතාගන්න පුළුවන් අපේ හෝටල් පුංචි මිනිස්සු කරපු හෝටල් අවුරුදු දෙකක් තුනක් වැහිලා තියෙනකොට ඒ හෝටල් වල තත්ත්වය. හැබැයි ඒගොල්ලන්ට කවුද අතක් දුන්නේ? තාමත් අද මේ ලොකුවට කතා කරාට නම්බර්ස් ගැන අපේ සංචාරක ව්‍යාපාරයේ සුළු හා මධ්‍යම මිනිස්සු සෑහෙන බරක් කර තියාගෙන තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මගේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා මම මතක් කරනවා අපේ අනුර කුමාර් දිසානායක මැතිතුමාට අපි කිංස්බරිගේදී හම්බෙලා අපි කතා කරා. ඔබතුමා කිව්වා ඔබගේ ප්‍රශ්න අපිට තේරෙනවා. ඔබට අවශ්‍ය කරන බදු සහනද, ඔබට අවශ්‍ය කරන මුදල් සහනයද, ඔබට අවශ්‍ය කරන සෑම දෙම පහසුකම් සපයන්නේ හැටියට අපේ ආණ්ඩුවක් යටතේ ලබා දෙනවා කියලා. එහෙම නේද? එතුමාගේ කටින් තව වචනයක් පිට වුණා. ඒක දේශපාලනඥයෙක්ගේ කටින් පිට වෙන වචනයක් නෙමෙයි. එතුමා කිව්වා අපි හැම දෙයක්ම කරනවා. ඕගොල්ලන් මේක ප්‍රයිවට් සෙක්ටර් ඩ්‍රිවන් මේ ව්‍යාපාරයක්. ඕගොල්ලෝ මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. හැම උදව්වක්ම දෙනවා. ඕගොල්ලෝ මේක උඩට ගන්න. ඕගොල්ලන්ගෙන් වතුර ගුරක්වත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. මම ඔබතුමාට කියනවා 21 වෙනිදාන් දැන් පස්සේ අපි කතා කරමු. ඔබතුමා වතුර උගුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට අපිට අවශ්‍ය කරන පහසුකම් සලසන්න අපි ඔබ වෙනුවෙන් දියඇල්ලක් මවනවා. ඒ දියඇල්ලේ වතුර උගුරක්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පුද්ගලිකව. ඒක මේ රටේ ජනතාවට, මේ රටේ මිලියන 22 ජනතාවට ඔබතුමාගේ වාසනාවන්ත අද්දගෙන් බෙදලා දෙන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ වෙනස අවසන්.